සිලෝන් සර්වයිවල් YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ YouTube channel එක හරහා අපි නයිමිරිස් හදන වීඩියෝ කිහිපයක් ගෙනාවා. ඉතින් මේ නයිමිරිස් වගේම ගිවතු වගාව සඳහා භාවිත වෙන සියලුම භෝග වලට ඇතිවන ප්‍රධානම ගැටලුවක් තමයි කෘමිහානි කියන්නේ. ඉතින් මේ කෘමිහානි වළක්වා ගන්න වෙළඳපොළේ ගොඩක් රසායන ද්‍රව්‍ය තියෙනවා. ඒත් අපි වසවිසෙන්තර ආහාර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිසා කාබනික කෘමි විකාශක භාවිත කරලා මේ කෘමිහානි පාලනය කරගන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාබනික කෘමි විකාශකයක් වගේම වගාවට හොඳ දියර පොහොරක් විදියට වැඩ කරන ලුණු පොතු කාබනික කෘමි විකාශකය කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේ වැඩේට ලීටර් 5 ප්ලාස්ටික් බෝතලයක් අරගෙන තියෙනවා. මම මුලින්ම මේ බෝතලයට වතුර පුරව ගන්නවා. ඊට පස්සේ මේ බෝතලේ ප්‍රමාණයෙන් හරි අඩක් වෙනකන් ලුණු පොතු එකතු කරනවා. ඉතින් ඔයාටත් ළඟම තියෙන එළවලු වෙළඳ සැලෙන් ඉවත් කරන ලුණු පොතු මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට බෝතලේ භාගයක් වෙනකන් ලුණු පොතු එකතු කරලා ඊට පස්සේ මේ විදිහට හොඳට තද කරලා පියනෙන් වහනවා. ඊට පස්සේ මම මේ ලුණු පොතු මිශ්‍රණය පැය 24ක් මේ විදිහට තියනවා. මේ තියෙන්නේ හරියටම පැය 24කට පස්සේ අපේ ලුණු පොතු මිශ්‍රණය. දැන් අපේ ලුණු පොතු කෘමි විකර්ශකය වගාවට එකතු කරන්න පුළුවන් මට්ටමට හැදිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ විදිහට පෙනේරියක් පාවිච්චි කරලා මේක හොඳින් පෙරා ගන්න. ඉතින් අපි මේ හදාගත්තු ලුණු පොතු මිශ්‍රණය කෙලින්ම වගාවේ පත්‍ර මතට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. ඒ වගේම වගාවේ තියෙන පැලවල මූල මණ්ඩලේ හොඳින් තෙමි යන විදිහට මේක පසට එකතු කරන්නත් පුළුවන්. සතියක් පමණ වයස කුඩා පැලවලට මේ මිශ්‍රණය එකතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ මිශ්‍රණයේ කොටස් එකක් අරගෙන ඒකට තව වතුර කොටස් එකක් එකතු කරලා ස්ප්‍රේ කරන්න පුළුවන්. අපි ගෙවතු වගාවේ ශාක පත්‍ර මතට මේ කුමි විකාශක ස්ප්‍රේ කිරීමේදී මේ ශාකපත්‍ර මත හොඳට බිනි ආකාරයට සිටින විදිහට ස්ප්‍රේ කරන්න ඕන. ඒ වගේම මතකැතුව ශාකපත්‍ර වල යටිපැත්තටත් මේ ස්ප්‍රේ කිරීම සිද්ධ කරන්න ඕන. ඉතින් වගාවට හානි කරන බහුතරයක් කෘමීන් සිටින්නේ මේ ශාකපත්‍ර වල යටිපැත්තේ. ඉතින් මේක කාබනික කෘමී විකාශකයක් වගේම හොඳ දියර පොහොරක් විදිහටත් ක්‍රියා කරනවා. ඉතින් ඔයාගේ ගෙවතු වගාවට මේ කාබනික කෘමී විකාශකය යොදීමේදී අනිවාර්යෙන් දින 5කට වතාවක්වත් මේ කාබනික කෘමී විකාශකය යොදන්න ඕනේ. ඉතින් එකම වර්ගයේ කෘමි විකාශකයේ දිගටම ශාකපත්‍ර මතට යෙදීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ මේක දවස් 5න් 5ට මාරු කරලා යෙදෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට මේ සඳහා භාවිත කරන්න පුළුවන්. අපි දැන් හදාගත්තු ලුණු පුතු විකාශකය, ඒ වගේම අපි කලින් කතා කරපු කොහොම තෙල් සහ සබන් මිශ්‍ර කරලා හදන කෘමි විකාශකය, ඒ වගේම ඔයාට දුම්කොළ නිස්සාරකෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා මේවා දියර පොහොරක් විදිහට පාවිච්චි කරනවා නම් බොහෝ දුරට උදේ කාලෙදී මේක ස්ප්‍රේ කිරීම සිද්ධ කරන්න. ඒකට හේතුව තමයි අපේ වගාවේ ශාකපත්‍රවල පූටිකා විවෘත වෙලා තියෙන උදේ කාලෙදි. ඉතින් හොඳට දියර පොහොර අවශෝෂණය කරගන්න හැකියාව තියෙන මේ පූටිකා විවෘත වෙලා තියෙනකොට, ඉතින් අපි කාබනිකව නයිමිරිස් වගාව සිද්ධ කරගෙන යනවා නම් කොලකොඩ වීම පාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් මේ කෘමි විකාශක භාවිත කරන්න සිද්ධ වෙනවා. ඉතින් අදත් අපි වීඩියෝ එක බලලා ඔයා යම්කිසි දැනුමක් ලැබුවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා සිලෝන් සර්වයිවල් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න. එතකොට අපි අලුතෙන් video එකක් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඉදිරියටත් මේ වගේ වටිනා කෘෂිකාර්මික video එකකින් නැවතත් හමු වෙනකන් ඔබට තෙරුවන් සරණයි.